අයිබෝවන් කුක්විස් විද් YouTube channel එකට ඔයාලා හැමෝම ආදරයෙන් පිළිගන්නවා. අද මම සුපිරියට පිඹුණු රසම රස ඔම්ලට් එකක් හදන්නයි යන්නේ. අපි බලමු කොහොමද හදන්නේ, මොනවාද අපිට ඕන කරන්න කියලා. ඔයාලා තාමත් මගේ channel එක subscribe කළේ නැත්නම් දැන්ම subscribe කරන්න. ළඟම තියෙන bell icon එකත් click කරන්න. මම බිත්තර 3ක් අරගෙන තියෙනවා. අපි මුලින්ම බිත්තර වල කහමද සුදු මද ටික වෙන් කරගමු. වෙන් කරද්දී පරිස්සමින් වෙන් කරන්න ඕනේ. ඒ කියන්නේ සුදු මද වලට කහමද චූට්ටක්වත් මිශ්‍ර වෙන්න බෑ. කහමද වලට නම් සුදු මද මිශ්‍ර වුණාට කමක් නැහැ. නමුත් සුදු මද වලට කහමද මිශ්‍ර වෙන්නේ නැති වෙන්න හොඳට පරිස්සමට වෙන් කරගන්න. ඒ වගේම සුදු මද දාන බෝල් එක හොඳට පිරිසිදු කරගන්න. වතුර බීප් චුට්ටක්වත් තියාගන්න එපා, හොඳට පියදාලා ගන්න. ඒ වගේම ඔයාලා බීට් කරන බීටරේ හරි විස්ක් එක හරි ගෑරුපුව හරි හොඳට වතුර නැති වෙන්න පියදාන්න. දැන් මම විස්ක් එකකින් තමයි බීට් කරන්න යන්නේ. ඔයාලට හෑන්ඩ් මික්ස් එකක් හරි ගෑරුප්පකින් උනත් බීට් කරන්න පුළුවන්. මම හෑන්ඩ් මික්ස් එකෙන් නෙවෙයි බීට් කරන්නේ, ඔයාලට පෙන්වන්න ඕන නිසා විස්ක් එකෙන් බීට් කරගන්නවා. ඔයාලා කැමති විදිහට බීට් කරගන්න. හොඳට පෙනේනතුරු විනාඩි 3ක් විතර විස්ක් එකෙන් බීට් කරන්න. දැන් මම බීට් කරගෙන ඉවරයි. මේ බලන්නකො හොඳට සොෆ්ට් එකට තියනා පුළුන් වගේ වෙලයි තියෙන්නේ. මේ ගානට එනතුරු හොඳට බීට් කරගන්න. දැන් සුදු මද ටික බීට් කරලා ඉවරයිනේ. අපි දැන් කහමද ටිකත් බීට් කරගමු. මම කහමද 3 අරගෙන මේ විදිහට ඒ විස්ක් එකෙන්ම බීට් කරගන්නවා. හොඳට ක්‍රීමි වෙන විදිහට හොඳින් බීට් කරගන්න. දැන් උකු වෙලයි තියෙන්නේ. මේ බලන්නකො මම ඒ අතරේ ලුණු ටිකක් දාගන්නවා පොඩි ප්‍රමාණයක්. දාලා ලුණු ටික හොඳින් දිය වෙනතුරු නැවතත් හොඳින් බීට් කරගන්නවා. කහමද ටික හොඳට බීට් කළාට පස්සේ මම සුදු මද මිශ්‍රණයට කහමද ටික දාගන්නවා. බලන්නකො හොඳට ක්‍රීමි වෙලා තියෙන්නේ. දැන් පරිස්සමට කලවම් කරගන්න ඕනේ. ඔයාලා ගොඩක් වේගෙන් බීට් කරන්න නම් එපා. හිමීට කලවම් කරගන්න. හැන්දකින් හරි විස්ක් එකෙන්ම හරි හිමීට කලවම් කරගන්න. ඊළඟට මම pan එකක් ලිපේ තියලා oil ටිකක් ගාගෙන තියෙනවා. ඊළඟට pan එක ටිකක් රත් වුණාට පස්සේ මම අපේ මිශ්‍රණයකට දාගන්නවා. දාලා මේ විදිහට මම තුනී කරගන්නවා රවුම් හැඩයට. එතකොට තමයි ලස්සනට එන්නේ. මේ විදිහට හැන්දෙන් හදාගන්න. දැන් මම හදාගෙන තියෙන්නේ ලස්සනට. ඊළඟට මම ලුණු ටිකක් දාගන්නවා පොඩි ප්‍රමාණයක්. චුට්ටක් ඉහා ගන්න. ඊළඟට මම ගම්බිරිස් කුඩු ටිකකුත් උඩින් මේ වගේ දාගන්නවා. ඔයාලගේ රස අනුව ලුණු ගම්බිරිස් දාගන්න. ඊළඟට මම මේ විදිහට පියනකින් වහලා විනාඩියක් විතර අඩු ගින්දරේ උයා ගන්නවා. දැන් මේ විනාඩියකට පස්සේ හොඳට කුක් වෙලා තියෙනවා. ඔයාලට පේනවනේ ගොඩක්ම fluffy soft එකට තියෙනවා. දැන් මම මේ විදිහට පරිස්සමට දෙකට නවා ගන්නවා. ගොඩක් කලබල වෙන්න එපා, හිමීට නවා ගන්න. දැන් මේ විදිහට පරිස්සමට නවලා චුට්ටක් තද කරගන්න මේ විදිහට හැන්දෙන්. එතකොට හොඳට එල්ල හිටිනවා. මේ බලන්නකො සොෆ්ට් එකට තියෙනවා. ගොඩක්ම ෆ්ලෆි. ඒ වගේම වෙනස් රසයක් තියෙන්නේ. අපි සාමාන්‍ය ඔම්ලට් එකක් හදනවට වැඩිය වෙනස් රසයක් තියෙන්නේ. try කරලා බලන්න. ගොඩක් ලේසියි හදාගන්න. ඔයාලා ගොඩක් ආසෙ වෙයි. ඔයාලා මගේ වීඩියෝ එකට කැමති නම් මට ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. මේ වගේ රසවත් වීඩියෝවකින් අපි නැවතත් හමු වෙමු.